හැටේ දශකයේ අගභාගයේ එහෙමත් නැත්නම් 70 දශකයේ තමයි සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ විදිහට සැලකෙන්නේ. මේ ස්වර්ණමය යුගයේදී සිංහල සිනමාවට අවතීන වෙච්ච රංගවේදිනියන් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අතුරින් අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක් තමයි එදත් අදත් හෙටත් අපි හදවතින්ම ආදරය කරන ගොළු හදවතේ දම්මි. එතුමිය නමින් අනුලා කරුණාතිලක. ලෙජන්සිත් කැලුම් මේ කතා බහින් අද මම ඔබත් එක්ක කතා කරන්නට යන්නේ ඒ ගෞරවනීය රංගවේදිනිය සමග. එතුමිය ඉතාමත්ම ආදරයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. මගේ ආරාධනය පිළි අරගෙන අද කොළඹට එතුමිය ආවේ මාතර ඉඳලා. ඔව්. දැන් පදිංචි මාතර. ඔව්. පොඩි පුතත් එක්ක ඉන්නවා. පොඩි පුතත් එක්ක ඉන්නවා. මාතරට වෙලා මොනවද කරන්නේ? මාතරට වෙලා ඉතින් නිදහසේ ඉන්නවා. වවරක්. වවනවා. මොකද මම දන්නවා පොඩි පුතා වවනවා කියලා. දැන් අනුල කරුණාතිලක මහත්මිය මොනවද වවන්නේ? මම ඉතින් යාට උදව් කරනවා විතරයි ඉතින් මේ කියන්න ඕනේ ඔක්කොම જાති. අපි කියමු. දැනගත්තොත් මොනවද වවන්න කැමති වෙන්නේ කියලා? පොල් තියෙනවා. පොල් වවනවා. මම ඔබතුමියගෙන් ඕනවට වැඩිය වවන දේවල් ගැන අහන්නේ නැහැ. මගේ මතකයේ දිව යනවා වසර ගණනාවක් ඈතට. මගේ අම්මා අනුල කරුණාතිලක කියන මේ රංගවේදිනියට ඉතාමත්ම ප්‍රිය කළ තැනැත්තියක්. අද මගේ මව ජීවතුන් අතර නැති වුණත් මට මතකයි මගේ අම්මා ඔබතුමියට කතා කරලා තියෙනවා. ඔව්. ඔයා මට දවසක් කතා කරලා දුන්නා අම්මත් එක්ක කතා කරන අම්මා හරි ආදරේ මට කියලා. ගොළු හදවත චිත්‍රපටයට හරිම කැමති කියලා කිව්වා. මගේ මතකේ තියෙනවා හැමදාම දකින්න වෙලාවට. අම්ම හරිම ප්‍රිය කරපු චිත්‍රපටියක් තමයි ගොළු හදවත. ගොළු හදවතට ප්‍රිය නොකිරුවේ කවුද ඒ දවස්වල? අදටත් කොච්චර දෙනෙක් ගොළු හදවත ගැන කතා කරනවද? මේක තමයි. ගොළු හදවතට එන්න ඉස්සෙල්ලා මම යනවා ඔබතුමියගේ පුංචි කාලෙට. ඔබතුමිය ඉපදෙන්නේ වැල්ලවත්තේ. ඔව්. පවුලෙම ගෑනු ළමයි 4 දෙනෙක්. ඔව්. පවුලි දෙවනියා. ඔව්. අක්කා කෙනෙක් ඉන්නවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා ව්‍යාපාරිකයෙක්. තාත්තට කඩසාප්පුවකුත් තිබුණා. නෑ කඩසාප්පුවක් නෙවෙයි. තාත්තට තිබුණා වැල්ලවත්තේ මාකට් එකේ කඩයක් තිබ්බා. කඩසාප්පුවක් කියන්නේ ඉතින් කඩයක් නෑනේ. ඔබතුමී ඉගෙනුම ලැබුවේ වැල්ලවත්තේ බාලිකා පාසලේ. පාසල අධ්‍යාපනයේ ලැබන කාලේ ගෙදරදී ওই චිත්‍රපටියම බලන්න අවසර ලැබුණත් ඒ කාලේ මෙහෙමයි. ඉතින් මගේ අම්මා හරි ආසයි චිත්‍රපට බලන්න. අලුතෙන් චිත්‍රපටයක් ආවොත් අම්මා කොහොම හරි යනවා. ඉතින් යනකොට අම්මා අපිවත් එකගෙන යනවා. පුංචි කාලේ ඉඳන් චිත්‍රපටි බලනවා. ඔව් අම්මා කියනවා මාව එක්කන් ගියාලු කඩවල පොරොන්දු බලන්න. එතකොට මට අවුරුද්දයි. අවුරුද්දේද? ඔව් අවුරුද්දෙන් ගිහිල්ලා තියෙනවා මම බලන්න. ඒ පුංචි කාලේ චිත්‍රපටි බලනකොට හිතුවද කවදා හරි මේ වගේ ලංකාවේම ආදරය දිනාගත්ත විශේෂයෙන්ම 60 දශකයේ අගභාගයේදී 70 දශකයේ මුල කාලයේදී ලංකාවේ තරුණයින්ගේ ආදරය හොරකම් කරගත්ත රංගවේදිනියක් වෙන්න අවස්ථාව ලැබේවි කියලා? ඇත්තෙන්ම නෑ. මොකද මම හරිම කායකත් වැඩිය කතා කරන හරිම ලැජ්ජාශීලියෙක් කියන්නේ. ලැජ්ජයි මට කවුරු හරි කතා කරන්නේත් නෑ. මොකද අපි ඔක්කොම ගෑනු ළමයි 4 දෙනා නිටි. ඔව්. බාලිකා විද්‍යාලයකට ගියේ. මට නම් කවදාවත් හිතුන්නේ මේ මම නිලියක් වේවි කියලා. මම හැබැයි හරි ආසයි රුක්මණි දේවිට. එයාගේ චිත්‍රපටි බලන්න. එතකොට හර්බර්ට් එම් සෙනවිරත්න නේ, හර්බර්ට් එම් සෙනවිරත්න සිරියල් අතයි කියන්නේ යන්නේ. ආ තවත් එක්කෙනෙක් හිටියනේ හර්බි සෙනවිරත්න කියන. හර්බි සෙනවිරත්න. ඔව් ඒ දෙන්නමත් මට මතකයි. ඒගොල්ලන් චිත්‍රපටි මං හරියට බැලුවා. ඒ චිත්‍රපටි කොයිතරම් බැලුවත් හැබැයි නිලියක් වෙන්න ඕනේ කියලා නම් හිතෙන්නේ නැතුව ඇති. ඒක මට හිතුන්නේ අපි වගේ කට්ටියට නිලියක් වෙන්න පුළුවන් වේවි කියලා. මට ඒක හිතන්නම බැරි වුණා. මොකද එච්චර තේරුමක් තිබුණේ නැහැ නේ. ලොකු ස්ක්‍රීන් එකක රූපය අපින කොහොමද මේක එන්නේ එහෙම කියලා. ඉතින් අපිට මේ මට හිතා ගන්නවත් බැරි වුණා. ඉතින් ඒ වගේ දෙයකට යන්න පුළුවන් වේවි කියලා මං හිතුවේ නැහැ මට යන්න පුළුවන් වේවි කියලා. ඇත්තටම මේ කාලේ මේ රිදී තිරේ මෙහෙම බොහොම දැවැන්ත තිරේක
රඟපානවා කියන එකත් නිකන් එක්තරා මැජික් එකක් විදියට තියෙන්නට ඇත්තේ. ඒක තමයි හරි පුදුමයි ඉතින්. ඊට පස්සේ මාව ගියානේ මම ගම්පෙරළියට. මගේ මුල්ම චිත්‍රපටියනේ ගම්පෙරළියේ. දැන් ගම්පෙරළියට ගියාම මාව ඉස්සෙල්ලාම කැමරකෙන් ගන්නකොට ගොඩක් බය හිතුණා මට. මම හිතන්නේ ඉස්සෙල්ලාම එක මම කරෙත් නෑ බුදු මං අඩාගෙන ගියා. ඉතින් දේශන මහත්තයා ඉඳන් කියනවා මෙයා නම් කරයිද කියලා දන්නේ නැහැ මේක කියලා. තිස්ස අබේසේකර ඉඳන් කියනවා නෑ නෑ මෙයා කරයි බලමු බලමු කරමු අපි අනුලා කියලා. එක දෙයයි තියෙන්නේ මොනවද තිස්ස මහත්තයාට පිස්සු. ඔච්චරයි කිව්වේ. ගම්පෙරළියේ ලයිසා. 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 හැබැයි දෛවයේ කොච්චර පුදුම සහගතද කියලා හිතෙන්නේ ගම්පෙරළියේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නේද? නන්ද නේද මුලින්ම වෙන්න ගියේ? ඒක උනේ දවස රූපසුන්දරි තරගේ තිබුණා 1962. ඔන්න 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 ඔබතුමිය පොඩ්ඩක් ඉන්න ඕන. දවස රූපසුන්දරි තරගේ තිබ්බා තමයි. කවුද දැන් මේ රූපසුන්දරි තරගයට පින්තූරයක් ඇරි? පින්තූරයක් නම් ඇරි අක්කා. පින්තූරයක් ඇරි අක්කා. අක්කා. කොහොම හරි පින්තූරේ යවලා ඉවර වෙලා රූපසුන්දරි තරගේ අවසන් වටේ ආවනේ. දැන් මේ අවසන් වටේදී මිනිස්සු මණ්ඩලයේ හිටියා දෙන්නෙක්. මතක් කරන්න පුළුවන් දේ හිටියේ කවුද කියලා? මිනිස්සු මණ්ඩලයේ හිටියද කියලා මට කියන්න බෑ. සුමිත්‍රා පීරිස් මහත්මියයි තිස්සබේසේකර මහත්මයයි. මං දැක්ක පත්තරේ අරගෙන මගේ දිහා ඇවිල්ලා බලන් ඉන්නවා. කීප සැරයක් මගේ දිහාට ඇවිල්ලා මගේ දිහා බල බල යනවා. මම හරි පොඩි ඊටම එක්කෙනෙක්. අවුරුදු 16යි. අවුරුදු 16යි. ඇචර තේරුමක් තිබුණේ නැහැ. බලන බලන මට බයයි වගේ. මේ ඊට පස් දවස් කීපයකට පස්සේ තමයි සුගතපාල සිල්වා මහත්මයයි GW සුරේන්ද්‍ර මහත්මයයි අපේ ගෙදර හොයාගෙන ආවේ. තාත්තරික ලිස්ට මහත්මයම චිත්‍රපටයක් කරනවා. ඒකට මේ නිලියෙක් හොයනවා. දුව දැකලා තියෙනවා. ඒකින්ද මේ කැමතිද කියලා අහන්න කිව්ල. ඉතින් තාත්තා කිව්වා ලිස්ට මහත්මයගෙන අහලා තියෙනවා. තාත්තා මොකද ඒ දවස්වල රේඛාව කියන එක මතකයිනේ. ඒ 50 ගණන් වලනේ රේඛාව ගියේ. එතකොට ඒ දවස් අර අතේරේ මේ අතක් ගහලා මේ අතක පින්තූරයක් වගේ එහෙම තිබුණේ වගේ එක අර පෝස්ටර්ස් එහෙම තිබුණා. තාත්තට මතකයි ඒක. ඉතින් ගොඩක් දිනේ ගැන කතා කරලා තියෙනවා. ඒක නිසා තාත්තා මේ මහත්මයාගෙන අහලා තියෙනවා. ඉතින් මේ ලෙස්ටර් මහත්මයා කියලා කිව්වම තාත්තා කිව්වා මේ අක්කට කිව්වා අපි එහෙනම් ගිහින් බලමු කියලා. ඊපස්සේ අක්කට නම් යන්න හම්බුන්නේ නැහැ. අක්කයි තාත්තයි මේ අක්කගේ යාළුවෙකුයි මාව එක්කගෙන ගියා දෙහිවල ලිස්ට මහත්මයාගේ ගෙදරට. ඒ කාලේ හිටියේ දෙහිවල. දෙහිවල ගෙදර. මම කාර් එකෙන් බහලා යනකොට මේ ලිස්ට මහත්තයා දැක්කම අනියම් මේ චූටි කෙල්ලෙන්නේ කිව්වා. ඒ මට හොඳට මතකයි වචනේ. පොඩි කෙල්ලෙන්නේ මේ කියලා. ඊට පස්සේ ඉතින් කියනවා බලමු බලමු මෙයා මේ ගන්න පුළුවන්ද කියලා මොකක් හරි එකට කියලා. නන්දගේ දෙබස් වගේ ඇද්දුණා. ඇවිල්ලා හිටියේ කවුද? අපේ දෙවන්ත නළුව අපේ ගාමිණී පොන්සේක මහත්මයා ඇවිල්ලා හිටියේ ද. එයාත් එක තමයි මට තිබුණේ වචන ටිකක් කියන්න. මට තාම මේ වචන මතකයි නන්දට මොනවද අවුරුද්දට තාත්තට ඇගි දුන්නේ කියලා. ඒ මේ කිව්වා මම ඉඳන් කිව්වා චීත 2:62 රෙදී මොනවද වගේ හම්බුණා කියලා කිව්වා. ගෙරල් දුන්නා කියලා. මට ඒ වචන මේ මම ඔය ගිරවියක් වගේ දුන්නට තියාගෙන ගියා. කිව්වා ගිරවියක් වගේ කිව්වා නිකන් අර වචනේ කියන විදිය එහෙම දන්නේ නැහැ. ඊට පස්සේ එතන එක ඉවරයි. ඊට පස්සේ කිව්වා මෙයා හරි පුංචි වැඩි. මෙයා කතා කරන බබේ ළමෙක් වගේ හරියට කතා කරන්නේ. මෙයා නන්දර ගාල මේ ගන්න බෑ. හැබැයි ලයිසර් නම් හොඳ ඇති කියලා. ලයිසර් ටිකක් නඟ කෙල්ලෙක්නේ. ඊට පස්සේ එහෙම තමයි ලයිසර් වුනේ. ලයිසා වෙලා කොහොම හරි සිංහල සිනමාවේ අමරණීය චිත්‍රපටයක් වෙච්ච ගම්පෙරළිය තුලින් සිනමාවට පිවිසෙන්න ඔබතුමිය වරම් ලැබුවා. ගම්පෙරළිය තිරගත වෙච්ච දවසේ මොනවද හිතුනේ? අර මැජික් එකක් වගේ හිටපු මේ රිදී තිරේ මෙහෙම දර්ශනයකින් දකින්න ලැබුණාම මොන වගේ හැඟීමක්ද හිතට දැනුනේ? එතකොට ඊට ඉස්සෙල්ලාදී මම ගියානේ දෙබස්. ඒ දෙබස් කියන්නේ අපි ඒ දවස්වල රෙකෝඩ් රෙකෝඩ් කරන්න යන්නේ. අර පින්තූරේ දාලා ඉවරලා ඒකට අපි දෙබස් කියන්න එපායි. තිස්ස මහත්තයාට පිස්සු. මොකද කියන්නේ ලස්සට කියන්නේ උනේ ඒකට තාලෙට. ඩබින්. ඩබින් කරන්නේ. ඉතින් කියලා ඒක කරේ. එතකොට දැක්ක මම කවුද කොහොමද කියලා වරි. මම ලස්සන අද්දිග හැට්ටේ බ්ලවුස් එකක් ඇඳලා මේ කරලා කුණ්ඩේ ඉස්සරහට දාලා හරි ලොකු කුණ්ඩයක් තිබ්බ මන්ට දාලා කණුවක් බදාගෙන ඉන්න එකක්. ගාමිණී මහත්තයා මම දැක්ක කාලේ දාම් කියන්නේ කණුව බදාගෙන ආපු නිලිය.
කොහේද දැක්කත් කියන්නේ කනුවා බදාගෙන ආපු නිලිය තමයි කියන්නේ. එහෙම කියනවා. කනුවක් දැක්කම තාම මතක් වෙනවා. මම කනුවක් ගිහලා මෙන් ළඟ හිටියත් මට අග්ගාය මතක් වෙනවා මේ කිව්ව නේද වට කියලා. ඒ පින්තූර මට තාම මතකයි. ගම්පෙරළියේ ඔහොම සිනමාවට සම්බන්ධ වෙලා ඉන් පස්සේ චිත්‍රපටි ලැබෙන්න පටන් ගත්තේ කොහොමද? ගම්පෙරළිය කරලා ඒ කාලේ මම මගේ මුණා දේ දවසක ජේෂ්ඨ පන්තියේ විවාහය කරනවා. මේ ගම්පෙරළිය රඟපෑ පාසල් යන කාලේ. ඔව්. ඒක කරලා ඉවරලා ඉන්නකොට මේ අය ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර මහත්තයයි අය සුගතපාල මහත්තයයි ටෝන් රන්සිංහයි ඒ කට්ටිය ඔක්කොම දවසක් ඇවිල්ලා මේ රන්තෝඩු කියලා නාට්‍යයක් කරනවා. ඒකට මේ එන්න පුළුවන්ද කියලා. වේදිකා නාට්‍යයක්. වේදිකා නාට්‍යයක් කරනවා කියලා. ඊට පස්සේ ඒක තාතහ කියලා කිව්වා. හැබැයි ඒ කතාව මට තේරුන්නේ නැහැ එච්චරම නාට්‍යයක්නේ. ඒක ඒ කතාව ගියාට මට තේරුමක් නෑ. ඒකත් ඒ මේ රන්තුරු කතාවේ තේරුමක් තිබුණේ නැහැ. ඔහේ රඟපෑවා. එතට රඟපෑවා. ඒකට හොඳ සම්මානත් හම්බුණා. හැබැයි කතාවේ තේරුම දැනගෙන නෙමෙයි රඟපෑවේ. තමයි කතාවේ තේරුම දැන තේරුම තිබ්බනම් යන්නේත් නෑ. දැන් නම් යන්නේත් නෑ ඒක. ඒලා ගෑනුලා මේකේ ජීවිතක ජීවේ කතාවක් තිබුණේ ඒක. ඒක හරි ආందోళනයක් කරපු මේ නාට්‍යයක් ඒක. නාට්‍ය උල්ලේ හොඳම නිලිය සම්මානය හම්බුණා වට ටෝරන්සේට හම්බුණා මේ හොඳම නළුව. රන්තෝඩු රඟපෑවට පස්සේ ඊට පස්සේ ආවා චන්ඩියා චිත්‍රපටියට. චන්ඩියා චිත්‍රපටියේ කරනවා කියලා ඒකේ කතා කරලා ඒ පරේ ඒකට ගියා. චන්ඩියා කියන්නේ සිංහල සිනමාව හොල්ලපු චිත්‍රපටියක්. ඔව්. ඒකට ගියා. එතකොට ඒකෙදී දැන් මම ස්ක්‍රීන් ටෙස්ට් එකක් අපි මේකේ කරාට මේ ආපහු ගත්තා ගිහිල්ලා මාව අරගෙන ආයිත් බැලුවා ඒ ළඟවතේ මගේ කොණ්ඩේ මෙහෙම මේ වගේනේ දැන් තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට කොණ්ඩේ හරි නෑ. ඒගොල්ලන්ට ඉන්දියාවේ විදිහට කර්ලි කර්ලි තියෙන කොණ්ඩේ. පර කොණ්ඩේ හැදුවා. මේ ඉතින් හොඳයි කියලා මාව තෝරගෙන ඊට පස්සේ ඉතින් මාව ඒ ගුණරත්න මහත්මයා ගාවට එක්කගෙන ගියා ඒගොල්ලෝ ඒ ඔෆිස් එකේ. චිත්‍රපටි පහක් එක පාට චිත්‍රපටි පහක නැස්සම් කරන්න ඒක මට. චන්ඩියා තව දිගට තව කරනවා අපි චිත්‍රපටි මේකට අපි කරමු. මේ ගාන මේ මෙහෙම අවුරුද්දෙන් අවුරුද්දට මෙහෙම දාලා තියෙන කියලා මගේ තාත් එක පාටම ඉඳන් කිව්වා. ඒ චිත්‍රපටි පහක් ඕනේ නෑ මහත්තයා. මේක විතරක් අපි කරමු. මෙයා කරයිද කියලා අපි දන්නේ නෑනේ. ඒ අපි මේක විතරක් කරමු කියලා. ඒත් මට අසංකරණත් බෑ. ඉතින් මගේ අයියා තමයි අසංකරේ. මගේ නෑ වෙන අයියා කෙනෙක් ගියා මාත් එක්කලා. වයස නෑ. අවුරුදු 18ක් නෑ. නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි මං වෙනුවෙන් අසංකරලා සල්ලි ගත්තේ. මේ කොච්චර විතර හම්බුණාද ඒ කාලේ? ඒකට හම්බුණා රුපියල් 2000ක්. රුපියල් 2000ක්. ඔව්. ඔන්න චිත්‍රපටියක් රඟපාලා චන්ඩියා රඟපාලා රුපියල් 2000ක් තමයි හම්බුනේ. හැබැයි ඒ කාලේ ලොකු ගාණක්. 2000ක් කියන්නේ ලක්ෂ 2ක් විතර එදී එතකොට මං හිතන්නේ දැන් ඊට වැඩියක් වෙන්න. මං හිතන්නේ ඒ කාලේ රුපියල් 2000ක් කියන්නේ අද ලක්ෂ 20ක් විතර ඇති. වැඩි. එතකොට මට ගම්පෙරළියට හම්බුණා රුපියල් 500ක්. රුපියල් 500ක්. සල්ලිවල වටිනාකම කොයි තරම්ද ඒ කාලේ? රුපියල් 500ක් කියන්නේ අක්කට ඇඳුම් අරගත්ත, තාත්තට ගත්තා, එතකොට අම්මට ගත්තා, නංගිලාට ගත්තා. ඔය කොඩොම් බෑග් ගත්තා. ඔය රුපියල් 500ේ. කොඩොම් බෑග් අරගත්තා මං දීපු සල්ලි වලින්. මම කීයක්වත් තියාගත්තේ නැහැ. කොඩොම්තෑ ගියන් දුන්නා. ගම්පෙරළිය රඟපෑවට පස්සේ චන්ඩියා රඟපෑවා. එතනින් පස්සේ කොහොමද ගමන? චන්ඩියාගේ ගැන අත්‍තර කතා කරා. තාත්තා අවසර දුන්නේ එක චිත්‍රපටයකට විතරයිනේ. ඉතින් එකයි අත්‍තරම කරේ චන්ඩියා විතරයි එදා කරේ. චන්ඩියා එක කරන අතරේ එක කියන්න මොනි චන්ඩියා චිත්‍රපටයේ ගොඩක් ඇත්තට පළපුරුද්දක් තිබුණ ඇතුළටම ගොඩක් මගේ අතින් වැරදි කතා කරනකොටම වැරදි තිබිලා තියෙනවා. ඉතින් ගමයේ ගම්ට කොන්සක මහත්මයෙක් හොඳ මහත්මයෙක් එයා මට කියන්නේ බැරිලා මම නෙමෙයි වරද්දන්නේ අනුලා නෙමෙයි මේ වරද්දන්නේ කැමරමන් නැත්තම් වෙන කවුරු හරි එක්කෙනෙක්. දැන් ඔයා හරියට කියනවා මේකල තමයි වරද්දන්නේ අපි ආයි කරමු. මම එච්චරම මොඩයි කියන එක විශ්වාස කරන තරමට. ඊට පස්සේ මම ඉතින් ආයි හොඳට කරනවා ඉතින්. ඊට පස්සේ දැන් මං එන්න මගේ රඟපෑම හොඳ වෙනවනේ. ඊට පස්සේ අන්තිම දැන් සෙට් එක ගලවන්න ඉස්සලා කියෙව්වා අපි ආයෙත් අර ඉතුරු ටික ඉස්සලා මුල් ටික කරමුද කියලා. මම කිව්වා හා කියලා. ආයෙත් සෙට් එක ගලවන්න ඉස්සලා ආයෙත් ගාමිණී කොන්සික මහත්මයා මම හින්දා නැවත කරා මේවා මේ සීන්ස් ටික ඔක්කොම කරා. එහෙම කවුරුත් කරන්නේ නැහැ අද. එතුමා ඒ තරම්ම නිහතමානී. ඔව් ඒක මේ මම හිතන්නේ අද කවුරුවක්වත් කරන එකක් නැහැ කියලා මට හිතෙනවා. මං වෙනුවෙන් එයා එච්චරට මේ කැප වුණා ඒ වෙලාවේ. චන්ඩියාගෙන් පස්සේ.
චණ්ඩිය කරන අතරතුරේදී එක දවසක් දාව චිත්‍ර බාලසූරිය මහත්මයා. ඒ චණ්ඩියා මං හිතන්නේ අපි දෙබස් කවන වෙලා වෙන්නේ නැති. ඒ ඇවිල්ලා කතා කරද්දි ඊට ගාමි අර මේ මේ මෙහෙට ගැලි මෙවර ගිලන්න ගැව්වේ. මට කතා කරන්නේ මෙවර කිව්වා මං ගේ ළඟට ගියා කියලා. උග මෙන්න මෙයා චිත්‍ර බාලසූරිය. මෙයා චිත්‍රපටයක් කරනවා. ඉතින් හොඳ චරිතයක් තියෙනවා. මේ නෝනේ කියලා ලස්සන චරිතයක් තියෙනවා. මම ඩිරෙක්ට් කරන්නේ උඹ වරෙන් කියලා කිව්වා. මං කිව්වා හා කියලා. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක දුන්නා. මම මේක බලලා කිව්වා දුවේ අම්මේ මට නම් බෑ මේක කරන්න කියලා. පරසතුමල් මේක බලන්න කියලා. අනේ අම්මේ මට නම් බෑ මේක කරන්න. මට කියනවා බය වෙන්න එපා මේක. මේක මෙහෙම දිබ්බට මමනේ ඩිරෙක්ට් කරන්නේ. මම ওই නම කැත වෙන්නේ නැති වෙන්නේ හිතෙන මම හරියට ඩිරෙක්ට් කරන්නම්. අර තියනනේ අර නිදන කාමර මේ දර්ශන අරවා මේවා තියෙන්නේ මමනේ කරන්නේ. මම කවදාත් මේ නම කැත වෙන වැඩක් කරලා දෙන්නේ නැහනේ. මම විශ්වාස කරන්න කියලා කිව්වා. මං කිව්වා හා කියලා. ඊට පස්සේ ඉතින් මේකත් කරා. ඒකට තමයි මං හිතන්නේ චණ්ඩියට වැඩිය මං හිතන්නේ මට ගොඩක්ම මේ මං ගැන කතා වුණේ මේ පරසතු මල්ලිකේ මට මතකයි ඇවිල්ලා ඒක මේ පෙන්වන දවසේ ඇවිල්ලා අග්‍රාණ්ඩුකාරතුමා කවුද මේ දවස ගෝපාලව මහත්තයා විලියම් ගෝපාලව මහත්තයා ගල් මහත්තයා මගේ ළඟට ආවේ මම මෙන්න ඉන්නකොට ඔක්කොම ඉවරලා ඉන්නකොට මම ඉන්න මගේ ළඟට ඇවිල්ලා කියනවා හරිම ලස්සනයි කිව්වා හරිම ලස්සනට කරලා තියෙනවා මේ ওই වගේ ගෑනු අපේ ගමෙත් ඉන්නවා කියලා කිව්වා ඒක ටිකක් කළු චරිතයක් ඔව් ඒ දඟ චරිතයක් කියන්නේ අර ගුණී මහත්තයව අල්ලගන්න කොච්චර බොරු වැරදි කර වැඩ කරාද කියලා හිතන්න බලන්න ඉතින් ගුණී මහත්තයව සිරිසේනවල් වැඩ අල්ලන්න සිරිසේනවත් අල්ලන්න කියන්නේ සිරිසේනවත් කජු දෙනවාරෝ මේවා ඔහොම දඟ වැඩ කරපු චරිත රංගපාලා අහිංසක පාසල් යුවතියෙක්ගේ චරිතේ රංගපාන්න ගොළු හදවතට එකතු වෙන්න වරම් ලැබුවේ කොහොමද ඒකත් එච්චර අහිංසකයිද දඟයිනේ දඟයි දඟයි අහිංසකයි කියන්නේ මම බැනුම ඇති වෙන්න කියන්නේ චිත්‍රපටි බලලා මේ පිරිමිලමයි මට බයිනවා ඊළඟයි බනිනවා ඒ ඉතින් සුගත කරපු දේ හින්දානේ ඒක ඇත්තම හිතන්නවත් බෑ මම ඒක බලනොත් නැවත බලනොත් මේ මමද කියලා හිතනවා කරන්නේ කරිබේ මමද කියලා මටම හිතෙනවා මුලින්ම ආරාධනාව ලැබුණා මොකද හිතුනේ මොකද ඒ වෙන විටත් ගොළු හදවත නවකතාව කරුණාසේන ජයලත් ශූරින්ගේ බොහොම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත නවකතාවක්. ඔක මේ මෙහෙමයි වුණේ මම ගෙස්ට මහත්මයාගේ දෙලොවක් අතර චිත්‍රපටියට තෝරගත්තා මාව. ඊගේ ශ්‍රීනීතකරේ එකේ ඊට පස්සේ ඒකේ ඉස්සෙල්ලා මගේ ගත්තේ පන්ති කාමරේ එකක් ගත්තේ. එතකොට මේ දැන් මට දින ළමයින්ට උගන්වන්න. ඒ දෙලොවක් අතර චිත්‍රපටිය. දෙලොවක් අතර එකේ. ඉතින් දැන් ගත්තා. දෙලොවක් අතර එකේ. මට ඉඳන් ඊට ප්‍රතිෂ්ඨ මහත්තයා ඇවිල්ලා ඉඳන් කියනවා. මෙයා හොඳයි පන්ති ඉගෙන ගන්න ළමයෙකුට. උගන්වන්න නෙමෙයි. ඉගෙන ගන්න හොඳයි මෙයාව. මෙයාට බෑ මේක කරන්න. කියලා ඔන්න මේක තිය දවසක් ඔන්න නැවැත්තුවා. ඊට පස්සේ දවසක් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට කියනවා අනුලා ඔයා මේකට ගැළපෙන්නේ නැහනේ. ඉතින් මම මට ඒක ඇච්චර ගානක් තිබුණේ නැහැ. ඉතින් මම ගැළපෙන්නේ නැත්තම් මොකෝ මොනා කරන්නද? දුක හිතුණාද? නෑ පොඩ්ඩක්වත් දුක හිතුණේ නැහැ. මේකට ගැළපෙන්නේ නැත්තම් ගැළපෙන්නේ නැති දෙයක් කරනකොට අපි දිගොල්ලන්ටම හොඳ නෑ. ඒත් ඒකින්ද මේකෙන් අයින් වෙන්න අනුලා. ඔයා විහිම අයින් වෙනවා කියලා කියන්න. මට දීපුවන්ගේ දීපු සල්ලි ටික තියාගන්න ඇඩ්වාන්ස් එකක් දීලා දෙන්න ඒක තියාගන්න. මම හැබැයි මම හොඳ කතාවක් මේ දවස්වල මම කියාගෙන යනවා ඉස්කෝලේ කතාවක් තියෙන්නේ ඒකට නම් අනුලා නියමිට ගැළපෙනවා අපි ඒක කරමු එතකම් මේකෙන් මේ අනුලා මේ අයින් වුණා කියලා කියන්නේ මොකද මේ දවස්වල ඒක අයින් කරුවයි කිව්වම පත්‍රවල අනන්න පටන් ගත්තා ඇයි මෙයාව අයින් කරන්නේ හැම පත්‍රිකම ඇයි අනුලා අයින් කරේ ඇයි මේකෙන් මේ දෙලොක් අතරින් අයින් කරේ කියලා ඊට පස්සේ ඒක තමයි ඉතින් මම කිව්වද ඉතින් මම ගැළපෙන්න ඇති හින්දා මම අයින් වුණා කියලා ඒ චරිතය මට ගැළපෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගැළපෙන්නේ නැහැ. සිනීතට ඒ චරිතය හරියටම ගැළපුණා. බොහොම අපූර්වට ඒ චරිතය නිරූපණය කළා. ඕ ඒක ඇත්තටම හොඳට ගැළපුණා. මම දන්නවා මම මුහුකුරගිල නැහැ කියන එක. ඊට පස්සේ මම මිස්ටර් බීරිස්ගේ රන්සලු කරා. දෙලොක් අතරේ රන්සලු කරලා ඊට පස්සේ තමයි ගොළු හදවත ගලේ. රන්සලු. කොයි තරම්නම් සුන්දර සිනමා සිත්තමක්ද? රන්සලු චිත්‍රපටියෙත් රංගපාන්නට තිබුණේ ටිකක් දඟ චරිතයක්. ඒක ලියලා දෙන්නේ පීකේඩී සෙනෙවිරත් මහත්මයානේ. හැම වෙලෙම පුණ්‍ය හීන්දෙනිය මහත්මියට අහිංසක චරිත ලැබෙනකොට අනුලා කරුණාතිලක මහත්මියට ලැබෙන්නේ ටිකක්
දඟකාරී චරිතය. ඒකෙත් මම හිතන්නේ මට ගොඩක්ම හොඳයි කියලා ආවා. ඒකත් මේ මම හිතන්නේ සාමාන්‍ය ජීවිතේට මේ ඉන්න තරුණයෙකුට වැඩිය ඒ වගේ චරිතයක් කරන්න හරි අමාරුයි. ඒ නපුරු දඟකාර. ඒ කියන්නේ අපි නෙමෙයි ඉන්නේ ඒකේ. අපි ඒ චරිත ජීවත් වෙන්න ඕන චරිතයක්. වෙන කම්දික මගේ ජීවිතේට මම මේ විඳලා නැහැ. අපිට අහිංසක ළමෙක් වගේ ඉන්න පුළුවන් නේ කොහොමවත් අත්කරලා ඉන්න ජීවිතේ අපි එච්චර නම් දරුණුත් නැහැ. පොඩ්ඩනේ. දැන් මේක එහෙම නැහැනේ. මේක කොච්චර මේ මේ අමාරුද මට හිතෙන කරන්න. මේක හිතන කොටත් අමාරුයි. මම මේ චරිතේ ඇතුල් වෙන්න ඕනේ නේ. මම සරෝජිනි වෙන්නම ඕනේ. ඒ සරෝජිනි උනේ වයස කීයේද? එතකොට ඇති මම හිතන්නේ 19ක් විතර. හැබැයි චිත්‍රපටියේ දකින්න සරෝජනී ඊට වැඩිය වියපත් කෙනෙක්. ඕ එමේ මේකප් දාලා එක්කම හරි ගැස්සුවනේ ඉතින්. අන්තිම වෙනකොට මුමුණවල් හරි ගැස්සලා මේව කළා. දැන් මාව මහාන කරන වගේ තිබ්බනේ කොණ්ඩේ. අන්තිම දර්ශනේ. කියලා දර්ශනේ. ඒකත් නෑ. හැබැයි ඒකේ මට ලොකු කොණ්ඩයක් තිබ්බයි. පරි ඒ කොණ්ඩේ වහන්න බෑ මේගොල්ලන්ට. මගේ කොණ්ඩේ කපන්න දුන්නේ නෑ මම. ඊපස්සේ ලොකු වැඩට මේවද කොණ්ඩේ හදන්න හැදුව බෑ ඈතින් පෙන්වන්න ගත්ත මේකේත් හරියන්නේ නෑ. ඊපස්සේ මේ සීන් එක මේ නැවැත්තුවා. බලන හැම කෙනෙක්ගේම නෙතට කඳුලක් නැගෙන දර්ශනයක් ඔබ මහාන වෙන දර්ශනය. ක්‍රමානුකූලව ගිය චරිතයක ඒක රන්සලු එකේ දඟකාර වෙලා පුච්චර ගැනේ දුෂ්ට චරිතයක් වත් චරිතයක් කළා. ඊට පස්සේ අරයට මේ නපුරුකම් කළා. ඊට පස්සේ යාගම ගියාහල සරෝජ්‍ය සුජාතනේ ඒක නම් සුජාතනේ එයා ගාවට ගිහිල්ලා එයාගේ ළඟින්ම ඉඳලා ටෝරි නැති වෙන්නේ ඉස්සෙල්ලා මට කතා කරලා කියනවා. අනේ මට රන්සලු වලට හරි දුක හිතෙනවා අනුලා. අනේ මම මේ වැඩේ කරා නේද කියලා සරෝජිනීට මං කොයිද ඒක චිත්‍රපටියනේ කියලා. මං කොයි චිත්‍රපටියනේ ඒක දරුවෝ නැති වෙනවා ඉතින් යාලා යනවා එහෙම. මට ඒකත් හරියම කියන්නේ ඒකත් කට්ටිය ගැන කියන්න ඕනේ. සුජාතා පරමනාන්දන් න්යායම කොච්චර ලස්සන රඟපෑවද කියලා. ඒ චරිතය හරිම ලස්සනයි. රන්සලු වලින් පස්සේ තමයි ගොළු හදවත. ගොළු හදවතට එන්නේ. ගොළු හදවත සිංහල සිනමාවේ ඒ කාලේ කලාත්මක චිත්‍රපටයක් විදිහට බොහෝ දෙනා අගය කළ චිත්‍රපටයක්. මං හිතන්නේ මගේ මුළු ජීවිත කාලයට මට හිතනවා මේ එක ඇති කියලා මොකද නේ කිව්වම මම රඟපාලා එළියට එනකොට ආය යන්න රඟපාන්න ඕනේ නැහැ ඔය ඇති හොඳටම කිව්වා මුළු ජීවිත කාලෙටම. මම ගුරු හදවත බලලා එළියට එන වෙලාවේ ආයිවා ජනප්‍රිය වෙන්න තව ගොඩක් යන්න දෙයක් නැහැ කිව්වා. දැන් එයාගේ ගුලකී පීක් එකටම ගිහිල්ලා ওই වචනේ මට හොඳට මතකයි. එහෙම කියලා කිව්වා. ඉතින් සන්තෝසයි. ඉතින් ඒ කියන්නේ මගේ වයසත් එක්කලා මං හිතන්නේ මේ අර පන්ති ළමයි එක්කලායි වික්‍රම බෝගඩ මහත්මයාත් එක්කලා රඟපාන්න තිබුණේ. වික්‍රම බෝගඩ මහත්මයා නෙමෙයි බෝගඩයා. එහෙම දැකගෙන ගන්නේ බෝගඩියෝ කියලා කියන්නේ. ඒකදී ඒ වගේ සාමාන්‍ය ජීවිතේ හිටපු කට්ටිය ඉතින් මතකෙන්ට හරි දුකයි. ඒ කොහොමද වෙරළු ගෙඩි ටික? ඒකනේ. මෙන්න මෙහෙම දීලා දැන් වයසක මහත්තුරුත් කොහරි ගියාම මට මතකයි මං ඉදරකට ගිහින් මගුල් ගෙදර ගියා. මං ටිකක් බලලා අත මේ මට කියන දෙන්න අත මං කොහේ ගියේ? වෙරළු ගෙඩියක් අරන් ඇවිල්ලා. එයා දෙනවා මට වෙරළු. ඒක කොච්චර ඒගොල්ලන්ගේ හිටවලට යන්නේ නැද්ද කියලා මට හිතුණා ඒ දවස්වල මේ ඒගොල්ලන්ගේ වෙරළු දෙන එක. ඒ කාලේ උන්මාදයක් වගේ තියුණා නේද ඔය සුගත් ධම්මි ආදර අන්දර? ඒ කාලේ කියන්නේ සෑහෙන කාලයක් යනකම් තියෙන මෙහෙමයි පාසල් ජීවිතේනේ. හැම කෙනාගේම පාසල් ජීවිතය කියන්නේ ඒගොල්ලගේ විශේෂ කාලයක්. කවදාවත් ආපස්සට යන්න බෑනේ. අපේ ඉස්කෝලේ ගියේ ඒවා ආපස්සට ආයි අපිට යන්න බෑ. හීනෙන් විතරයි යන්න පුළුවන්. අපි තාමත් හීනේ යන ඉස්කෝලේ. ගොළු හදවත රූපගත කිරීම කෙරුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලේ. ඔව් ඉස්කෝලේ එක අමාරට ඉවරයිනේ. අපි යනවා එක අමාරට ගිහිල්ලා හවස තමයි ඔක්කොම කරේ. පැය ගාණක් පන්ති කාමරවල කරනවා එළියේ. ඒක කරනවා නිදාසෙන සුරාද ඉරිදා ඒ වැඩවලට. පන්ති ළමයි කීප දෙනෙක් එනවා. අපි ඉස්කෝලේ ගියා වගේ තමයි. ඇත්තට මගේ ජීවිතේ මම වැඩියෙන්ම සන්තෝෂ වෙච්ච මේ හරි විනෝදයෙන් හිටපු චිත්‍රපටිය තමයි ගොළු හදවත. එතකොට අනිත් එක කරුණාස ජලත් මත හැමදාම එනවා. එතුමා මොකද කිව්වේ ධම්මි විදිහට ඔබ රඟපානවා දැක්කහම? එයා මාව මීට ඉස්සර දැක්ලා තියෙනවා. මම නාට්‍යයක් බලන්න ගියාම ලුම්බිනියකට මේ එයාගේ මේ නෝනාගේ නංගි කියලා දෙනවා. ඔන්න අයියේ ඉන්නවා ඔයගේ ගොළු හදවතේ ධම්මි කිව්වලු. ඒක මට කිව්වා. ඔන්න ඔයගේ ගොළු හදවතේ ධම්මි ඉන්නවා කියලා කිව්වලු.
ඒකත් යක හිතේ තියෙන්නේ නැති වෙදගියම් මාත්‍ය කිව්වා මට වෙනංගි කිව්වා. ඉතින් ඔයා අපේකට හරි සන්තෝසයි. හරි පොඩි ළමෙක් වගේ කොහොම විස්තර කතා කරගෙන ඉන්නවා අපි එකට කෑම කනවා. ජයලත් මාත්‍ය බිත්‍තර කන්නේ නැහැ. හැමදාම ගේන බිත්‍තරය මට දෙනවා. මම දවසට බිත්‍තර දෙකක් කනවා එතකොට. බත් ටිකක් කාලේ බිත්‍තර දෙකක් කනවා. මට තාම බිත්‍තර දකිනකොට අනේ මම දවසට බිත්‍තර දෙකක් කාපු එකේ නේද මේ කියලා. ඒ ශක්තිය වෙනදි තාම තියෙන්නේ වගේ. ජයලත් මහත්තයා එදා හිටපු එක හරිම මේ හොඳයි මට ඇත්තටම. මගේ රංගපෑමට හරියට ඒක මට මේ පිට වුණා. මොකද එයාට ඕන විදිහෙන් කරන්නේ. අපි දැන් දෙබස් කියනකොට එහෙම බලාගෙන ඉන්නවා. මොකක් හරි දෙනවා. එයාට ඕනේද කියනවා මට. මට මෙහෙමයි මේ මේකයි ඕනේ කියන එක කියනවා. එස්ත මහත්තයාත් ඉන්නවා. හරි ආසයෙන් කරා මම හිතරේ ඒක මම ගොඩක් සන්තෝෂෙන් කරපු හින්දා වෙන්නේ නැති මේ ඒක ගොඩක්ම මේ කට්ටිය අතරට යන්නේ නැත්තේ මගේ සමහර ඒවා රංගපානකොට ඒක ස්වභාවික විදිහටම ඒක කරන්න මම හරියට මහන්සි වුණා ඒක දැනග තිබ්බා සුගත් ඇවිල්ලා කියනවා යගේ රෝද තුනේ බයිස් එකක් ගෙන දෙනකොට තමයි ඒකේක ඉන්නකොට තමයි තාත්තා නැතුණේ එහෙම කියලා කියනකොට මට ඒ ඔක්කොම ජයලත් මහත්තයා තමයි අර ස්ක්‍රිප්ට් එකේ තියෙන ඔක්කොම කියෙව්වේ එතකොට මට අර ඉබේම කඳුළු වැටෙන්න පටන් ගත්තා එතන ඉතින් මේ ජයලත් මහත්තයා මට උඩ උදව් කරා ගොළු හදවත රංගපෑම වෙනුවෙන් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය මෙතුමියට ඒ ආකාරයෙන් ලැබෙන්න පටන් ගත්තා බොහෝ ප්‍රේක්ෂකීන් එතුමියට හදවතින්ම ආදරය කරන්න පටන් ගත්තා. ඒ හින්දම නේද වසරේ දක්ෂතම නිළිය වසරේ ජනප්‍රියම නිළිය විදියට සම්මානයට පාත්‍රවන්න ඔබතුමියට වරම් ලැබුණේ. ඔව් ගොළු හදවත චිත්‍රපටියට තමයි මම හිතන්නේ හොඳම නිළිය ජනප්‍රිය නිළිය මුලින්ම හම්බුනේ මම හිතන්නේ. ගොළු හදවත චිත්‍රපටිය තුලින් බොහෝ දෙනෙක්ගේ අවධානයට මේ විදිහට ලක්වන අතරතුරේම තවත් චිත්‍රපටි රසකම ඔබ රඟපෑවා. ගොළු හදවත කරන්න ඉස්සෙල්ලා මම කරා පුංචි බබා කරා. මාලි ෆොන්සේක මහත්මියගේ මුල්ම චිත්‍රපටිය. එතකොට ඩොමිජාර් මහත්මයාගේ මුල්ම චිත්‍රපටිය දරු දුක අධ්‍යක්ෂණය කරපු. එතකොට ශ්‍රී සොම්රත් මහත්මයාගේ චිත්‍ර එකක් කරා. ඒක නම මුඩක් බඩ මට මතක නැහැ. තව චිත්‍රපටයක් කරා. එතකොට පාරාවල් ගාමි ෆොන්සික මහත්මයයි එතකොට ජෝ අභික්‍රම මහත්මයයි කට්ටිය එක්කම එක හරීම සුහද වැඩ කරපු එකක් තමයි ඒකත් පාරාවල් චිත්‍රපටය. ඒක නාරි ලතා කොහොමත් මම මගිතන්නේ මේ අවුරුදු ගානට මම චිත්‍රපටි 26ක් නැත්නම් 27ක් කරලා තියෙනවා. මේ රඟපාපු චිත්‍රපටි වලින් වැඩිම චිත්‍රපටි ප්‍රමාණයක ප්‍රධාන සහාය නළුව විදිහට රඟපාන්න ලැබුණේ ජෝ අබේවික්‍රම මහත්මයාද ගාමිණී ෆොන්සේක මහත්මයාද ටෝනි රණසිංහ මහත්මයාද ගාමිණී ෆොන්සේක මහත්මයා ටෝනි රණසිංහ මහත්මයා දෙන්නම ඒ දෙන්න තමයි මාත් එක්ක වැඩියෙන් රඟපාන්නේ මම ඉස්සර මං හරි බෑ මේ අලුත් කවුරු කෙනෙක් රඟපාන්න මේ යෝජනා වෙනකොට මට බෑ පුරුදු නෑනේ මේගොල්ලන් මේ මං ගොඩක් ඒව අතහැරලා දාලා තියෙන මේ ඉඳ මේ මෙස් කරනකොට මට ආවා මේ ආනන්දයන් මහත්මයාත් එක්ක රඟපාන්න මම එක පාට කිව්වා බෑ කියලා. ඩොමිජාදන් රඟපාන්නකට මම කිව්වා බෑ කියලා. දෙන්නට බෑ කිව්වා. මොකද ඒගොල්ලෝ චිත්‍රපටි වල ඔක්කොම දෙන්න අපුරු චරිත. දර මතකයි මේ ඩොමි අයියාත් එක්කලා ආවා මේ කන්නරද අවේසේකර මහත්මයා. ඒ කඩු අයියා. එයාව මේ අනේ නංගි මං කිව්වා අයියේ මට බයයි අයියේ මේ මෙයත් එක රඟපාන්න මෙයත් එක අනේ නංගි මේ කිව්වට හරි හොඳ මිනිස්සෙක් මේ ඒ කතාවල විතරදීන් බලන්නකෝ මම මේ කියනවනේ ආ ඒක තමයි ඊට පස්සේ මං දරුදුකට කැමති වුණා ඇත්තමයි හරි හොඳයි ඊට පස්සේ මේ ඉමේස් කරන උඩ ආනන්ද ජයරත්නත් ඒකටත් මට මම බෑම කොහොනේ නංගි මයි මේ කර කියන්න එපා මම එහෙම නරකේ කෙරෙන්නේ නෙමෙයි මාත් එක්ක ඇඩ් කරලා බලන්නකෝ කියලා කිව්වා ඒ ඔක්කොම ඇත්තම හරි හොඳයි. අපි මෙහෙමයි. දැන් මම ගෙදරින් පිට මේ වෙලා නැහනේ. ගොඩක් අම්මයි තාත්තයි අක්කට්ටිය විතරයි වෙන පිටස්තර කට්ටියත් එක්කලා මේ වෙලා නැහනේ මම. ඒකින්ද මම මේ අඳුරන්නේ කට්ටියව. අදටත් මගේ ජීවිතේ මම ඉන්නේ මාතර. ඉතින් කවුරුත් නැහනේ මම. මාතර පුතයි මේ පුතාගේ නෝනායි බබයි. අපි කට්ටිය විතරයි ඉන්නේ. කැමරාවට ওই විදිය ආදරය කරන්න පටන් ගත්ත අනුලා කරුණාතිලක නම් ඒ ස්රූපී යුවතියගේ හිත හොරාගන්න තවත් කැමරා ශිල්පියෙකු සමත් වෙලා තිබුණා.
ඒක ඉතින් මුලින්මනේ ඒක මොකද දැන් ඔය මේ සුමිත්‍රා පිරිස් මහත්මිය එතකොට තිස්සා බේසර මහත්මයයි මුලින් දකිනකොට තමයි එතකොටත් ඉතින් දයාව මම දන්නවනේ ඉතින් ඒකයි ඉතින් දයාව දන්නවා. ඉතින් දයා කියන්නේ ගොඩක් ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් ඒ කාලේ. හැමතිස්සෙම යගේ නම යනවා පින්තූරයක් දැම්ම දයාරණි වීර. ඒක ලොකු උළුවට ගොඩාක් මේ වුණා ඉතින්. මම දැන මේ පෙර ආත්මක බැඳීමක් වෙන්නේ නැති දැකපු දවස ඉඳන් වගේ එකේම තිබුණා. මට ඔබතුමියගෙන් මෙහෙම අහන්න හිත බල කරනවා. මේ තරම් කඩවසම් නළුවොත් එක්ක රඟපාද්දී කැමරා ශිල්පියෙකුට හිත ගියේ කොහොමද? ඒක තමයි ඉතින් කියන්නේ. එතකොටත් හිත ගිහිල්ලාද තිබ්බේ? ඔව්. එතකොටත් ඒකනේ වැඩි. එතකොටත් එහෙම තමයි. ගාමිණි කියනවා අතෑරලා දාපම් බං ඔය කැමරකාරයා. මට කියන අතෑරලා දාපම් මා කැමරා මම හොඳ කොල්ලෙක් හොයලා දෙන්නම් උඹට. මේ ඉන්නේ මගේ යාළුවෝ කොච්චර සල්ලි තියෙන මිනිස්සුද ඔය දෙන. මොකද මට කවුරුත් එපා. හරි ලස්සනයි කතා කරන්න වෙලාවක් ඉන්නවා. අතෑරලා දාපම් බං ඔය. මගේ ඉතින් මගේ ජීවිතේ අපේ එක්ක නම මන් දමා මම බැලපු දවස් ඉඳලා මම හොඳට බලාගත්තා. මම නැති යන්නේ නැති වෙනකම් මම හොඳට බලාගත්තා. මගේ තාත්තා වගේ මම ආරක්ෂා කරා. ඉතින් එයා විනේ මම තාමත් ඉන්නවා. එතුමා නැති වුණේ 2001 වසරේදී. 2001 මේ 13. ඔබ දෙපළට පුතු දෙන්නෙක් ඉන්නවා. ඔව් පුතා දෙන්නෙක්. ඔසඳ බිනර. ඔව් ඔසඳයි බිනරයි. කඩුවයියගේ නම තමයි. දැන් ඉන්නේ? දැන් මෙහෙ ඉන්නේ බිනර ඉන්නවා. ඔසඳ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ආ ඉන්නේ. මෙල්බන් වල ඉන්නේ. එයාටත් ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. බිනරට ඉන්නවා පුතේ. බින්ඩ්‍රයි පුතයි අපි තුන්දෙනා නෝනායි අපි ඉන්නවා. අද බොහොම ආදරණීය අත්තම්මා කෙනෙක්. ඔව් අත්තම්මා කෙනෙක්. දරු සුරතල් බලලා වගේම මුණුබුරු මිනිබිරියන්ගේ ආදරේ ලැබමින් ඉන්නවා. ඔව් හරි සන්තෝෂෙන් ඉන්නේ. ඇත්තට දැන් ගොඩක් දෙනෙක් කියන්නේ ඇයි රඟපාන්නේ නැත්තේ කියලා. දැන් මම අවුරුදු 5කින් මම හිතන්නේ මම රඟපාලානේ. අන්තිමට මගේ මතකයට එන්නේ ඔබතුමියව මම දැක්කේ ඒත් මං හරිම ආසාවෙන් ආදරයෙන් නරඹපු ටෙලි වෘතාන්තයක් අඹයහලු. ඔව් අඹයහලු තමයි මගේ ඉස්සලම ටෙලි නාට්‍ය. ඒක මතකේ රැඳෙනම ටෙලි නාට්‍යයත් ඒකමයි. ඔව් ඒක මං හිතන්නේ ළමයින්ගේ හැම දැන් අර ගුළු හදවතට කට්ටි එකතු වෙනා වගේ දැන් ඉපදෙන ළමයි ඔක්කොම අඹයහලුන්ගේ අම්මා මතක් තියන්නේ. ගොඩක් කට්ටිය මාත් එක්ක ගොඩක් ළමයි එකතු වෙයි. දැන් අම්මලා මාව දැක්කම වෙන්නේ අර පුතේ ඔය ඉන්නේ අර මේ අඹයාලුගේ අම්මා අම්මා කියලා කියන්නේ. ඉතින් අර ගොළු හදත වගේම තමයි අඹයාලුවෝ. ඉතින් මං හිතන්නේ මට දෙවෙනි උපත. ඔව් අඹයාලුවෙකින් අවුරුදු ගානකට පස්සේ එනකොට මං හිතන්නේ පුදුම මේ එකක් හම්බුණා මට මේ මගේ සිනමා ලෝලීන්ගෙන් හරියම මේ පිළිගැනීමක් හම්බුණා. එනකොට මාව දැක්කා. මොකද අර පොඩි ඉස්කෝලේ ගිය පොඩි කෙල්ල ඊට පස්සේ ආවේ තඩි මහතන ඕන කෙනෙක්. තඩි මහතන ඕන කෙනෙක් නෙමෙයි බොහොම ලස්සන රුවැති කාන්තාවක්. තඩි මහත කියනවාට මං කැමති නෑ. මාත මැනික කෙනෙක් හිටියා. අනේ දෙවියනේ මේ අදටත් බලන්නකෝ මේ පින්වන්ත මූණ කොච්චර ලස්සනද සිරියාවන්තද කියලා. කවුද කියන්නේ තඩි මහත කියලා? එහෙම කියන්න බෑ. බෝල ගෙඩියක් වගේ ආවා ඉතින් මම ආපහු. එදා ඒ අඹයහලු රඟපාපු පුංචි දරුවෝ 3 දෙනා අද උස්මහත් වෙලා මුණ ගැහෙනවද? හම් ඉඳලා හිටලා හම් වෙනවා කට්ටියම. ගිලන්ඩ ළමයි ඉන්නවා. ඉතින් සන්තෝසයි ඉතින් දැක්කම කට්ටියම. මට මතක් වෙනවා රූබිද බෙල් මහත්මියගේ රංගනය. ඒක තමයි රූමියන්ටිත් දෙකල ඉන්න කාලේ හරිම සිරියාවන්ත එක්කෙනෙක්. හරිම අර නපුරු වැඩ කරලා ආවම අනේ ඇවිල්ලා අඬනවා. අනේ මට මිනිස්සු බණීමේ ඒකට මම මේකල අර වතුර අර අඹයලුවේගේ මේ මිනිමල්ලේ වතුර පාරක් දා මේ ගහන්නේ බාල්දියකින් ඒ ඇවිල්ලා හරි දුකයි යාට. හරි හොඳයි. ඉතින් චරිතය හරියට කරනවා. ඒකයි තියෙන්නේ අති දක්ෂ රංගන ශිල්පිනියක් අපට අහිමි වෙච්ච. මෙහෙමයි අපි ඔක්කොම කාලයක් ඉන්නවා. දැන් මට 76යි. තව මාස 4කින් 77ක් වෙන්න එනවා. ඉතින් අපි තව කෙටි කාලයක් ඉඳි කාලයක් ඉඳින්නන්නේ. ඉතින් එන කාලේ එනකම් අපි ජීවිතේ ගෙනියන්න ඕනේ. අපේ ආයුෂ තරම් ඔබතුමිය තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්නට ඕන. එතුමියට ප්‍රිය කරන බොහෝ දෙනාගේ ප්‍රාර්ථනාවත් එයයි. අනුලා කරුණාතිලක නම් වූ ඔබතුමියව ඉදිරි කාලයේදී අපිට රිදී තිරේ පුංචි තිරේ දකින්න ලැබේවිද? කියන්න බෑ. මේ දවස්වල මම ඉන්නේ මගේ කකුල් දෙකේ ආබාධකින්. එතකොට මට ඒක හොඳ කරගන්න පුළුවන් වුණොත්
මං හිතන්නේ ඉතින් රඟපාවි කියලා. මොකද අපි කලාකාරයෝ කවදාවත් ඒ කලාවෙන් අයින් වෙන්න කැමති නෑ. පුළුවන් පොඩි පුළුවන් වෙලාවක් තියෙනම් පොඩි චරිතයක් හරි කරන්න අපි කැමති. ඒක අපේ ජීවිතේට බැඳිලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මේ මම කියන්නේ මෙහෙමයි ඉතින්. දැන් මං හැමෝටම කතා කරමු කියන්නේ වීල්චෙයාර එකක් තියෙනවා කියන්නේ මම එන්න. වීල්චෙයාර එක ඉදලා මම කරන්න. ඒව තියෙන එක නම් කරන්න. අනේ එහෙමනම් වෙන්න එපා. තෙරුවන් සරණින් ඔබතුමියගේ දෙපාවල ආබාධය බොහොම ඉක්මනින් හොඳ වෙලා ඇවිදලා හොඳ චරිතයක් නිරූපණය කරන්න ඔබතුමියට අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය ඉන්නේ විවේකී සුවයෙන් සැඳෑ සමයේ ජීවිතේ. දවස ගෙවෙන්නේ කොහොමද ගෙදරදි? මම ඉන්නේ මාතරනේ. ඉතින් හරි නිෂ්කලංකයි. මගේ පුතාට පොඩි පුතෙක් ඉන්නව චූටියක් නේද? උදේ පාන්දරේ රවත්තම් කියන්නේ කෑ ගහගෙන එනවා. උදේ පාන්දර වෙනවා කාමරේ. ඔව් එනවා. මල පුතත් එක්ක මම කුස්සියට එනවා. මම හැම උදේ නැගිටිනකොට මම එන්නේ කුස්සියට. මම තාමත් මගේ වැඩ බම් කරගන්න. ගෙදර හිටියට මම වෙනම ඉන්නේ. මම ආසයි වෙනම මගේ වැඩ ටික කරගන්න. තමුන්ගේ ස්වාධීනත්වයේ තියාගෙන ඒ වැඩ කටයුතු මට ඕන විදිහට කරගෙන ඉන්නවා. ඔව් මට ඕන විදිහට මට ඕන දෙයක් අදාගත්තා. මම හදලා මම ඒගොල්ලන්ට දීලා මට ඕන විදිහට ඉන්නවා. මම තාම මම ඒ වගේ තමයි ඉන්නේ. මම ජීවත් වෙන්න කැමතියි. ඒ වගේ මට ඕන විදිහට මගේ කෑම ටික හදාගෙන ගේ තියාගෙන ඒ මේන්නේ. ඉතින් පාන්දර නැගිටලා මම තේ ටික හදාගෙන මම ගිය ගමන් මම ඉස්සෙල්ලම කරන්නේ මොකද දන්නවද? මම ගිය ගමන් දාන්නේ මගේ රේඩියෝ එක. රේඩියෝ එක දානවා. ඔව් ගිය ගමම දාන්නේ රේඩියෝ එක. ඒක දාලා තමයි වැඩ පටන් ගන්නෙ. ඒකයිලා පිරිත් එක්ක පිරිත් යනා වෙලාවට ඊට පස්සේ මම අහන්නේ ඇත්තටම වෙළඳ සේවය තමයි මම අහන්නේ. මම ආසයි ඒකට මොකද පර්ණ සින්දු අපි පුංචි කාලේ මේ ඉඳලා යන සින්දු යනවා ඒකේ. මේ ඒක අහන්න හරිම ආසයි මම. ඒක පර්ණ ගීත දැන් අහන්න හම් වෙන්නේ නැහැ නේ. අලුත් ඒවා තියෙන ඒවා තේරෙන්නේ නැහැ සමහර ඒවා. පර්ණ ගීතවල තේරුමක් තියෙනවා. උදේ පාන්දර මේක අහලා හරි සන්තෝෂෙන් ඉඳගෙන තේ ටික හදාගෙන මේසෙට ගිහිල්ලා වාඩි වෙලා තේ ටික බීලා දවල් උදේ කෑම ටික හැමදාම උදේට බත් කනවා. උදේට කන්නේ බත්? උදේට බත් කනවා. ඒ බත් චුට්ටක්යි මම ඒ කන්න ඕනේ. මට කැඳ හදනවා. කැඳ හදලා මගේ පුතාට දෙන්න. පුතයි මමයි කැඳ බොනවා. ඉතින් බත් වෙලා ඔක්කොම කරලා ඊට පස්සේ ඉතින් පුතත් එක්කලා ඉතින් පුතාගේ වගාව තියෙනවානේ ඕව ගැන කතා කරන්න. ඉතින් පුළුවන් වුණා පුතා මාව එක්කගෙන අවතර පොඩ්ඩක් අරන් ගිහලා එයාට අවශ්‍ය දේවල් කියනවා. ඒවා වෙන ඒවා රෝම ඒවා කියනවා. ඉතින් හරි සන්තෝෂෙන් ඉන්නවා ඇත්තටම ජීවිතේ. ඊට පස්සේ ඉතින් දවල් වෙනකොට ගිහිල්ලා ටීවී එක බලනවා. වහන ඕන ටෙලි නාට්‍යයක් බලනවා. අහුවෙන හැමදේම බලනවා. පාළුවක් වගේ දැන්නකොට එපා පත්තර කියවන පත්තර තියෙනවා. පොත් කියවන්නේ නැද්ද දැන්? දැන් පොත් කියවන හරි අමාරුයි වගේ. දැන් ඇහැට හරි වෙහෙසයි. දැන් එක දිගට කියවගෙන යනවා. ඇහැට වෙහෙසයි. ටෙලිනාට විතර නෙවෙයි ටීවී එකේ තියෙන හැම පුළුවන් දෙයක් බලනවා. බල්ලා ඇවිල්ලා එක පොඩි රවුමක් ගහලා රවුමක් ගිහලා එම ඇවිල්ලා ආයිසරක් කුටි මොන හරි බලලා ඊට පස්සේ ආපහු ගිහලා පත්තරයක් මොකක් හරි බලලා ජීවිතේ ඔහොම තමයි කරන්නේ. ඒකට මට පාඩුවක් දැනෙන්නේ නැහැ. ගොඩාක් කෝල්ස් එනවා. ගොඩාක් යාළුවෝ කතා කරනවා. මගේ පරණ යාළුවෝ තාම කතා කරන එක යාළුවෙක් ඉන්නවා මට අම්පාරෙන් ඉඳලා. හැමදාම රැඩ. හරියට හතමාර මේ වෙච්ච ගමන් කතා කරනවා. කොහොමද කෑවද? අද මොනවද කෑවේ? උදේ මම කාපු දේවල් හදාගත්ත දේවල් එයාට කියනවා. එක මිනිත්තු දෙකක් කතා කරලා තමයි යා නිදාගන්නේ යන්නේ. අවුරුදු ගණනක් තිස්සේ යා මට මේ කරේ. දැන් අද මම ආව නම් අද මාත් එක දවල් ළඟ ගෙදර ගියාද? මං කොහොමද දැන් ගියා? මම ඇවිල්ලා මේ කෑම කනවා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා තාමත්. ඉතින් තව මගේ යාළුවෙක් ඉන්නවා හැමදාම කතා කරනවා. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා දෙන්න මේ පෑ කාලක් පෑ භාගයක් ඔය කතා කරනකොට පාළු නෑ. ඒගොල්ලන් යාළුවෝ නැති වෙන්නේ නෑනේ. මගේ පුතාගේ නම් කියනවා මගේ පුතාගේ අපිට නෑනේ අම්මේ ඔයගේ යාළුවෝ අම්මට වගේ යාළුවෝ අපිට නෑනේ. කවුරුවත් දෙන්නේ නම් මට ඕඩ වෙලාක ඕඩ දෙයක් කරන්න කවුරු හරි ඉන්නවනේ. එයාට මොන හරි දෙයක් කරන්න උනොත් මං කාට හරි කියලා මට ඕඩ දෙයක් කරලා දෙන්න පුළුවන් තරම් යාළුවෝ ඉන්නවා. එච්චරට මම ඒ කියන්නේ ඒගොල්ලොත් එක්කලා සුහද ඉන්න හින්දා ඉතින් ඇත්ත මගේ ජීවිතේ ගොඩ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ. අවශ්‍යයි කියලා යන තියෙන එකට මම යනවා. කොහොම හරි යනවා. මාතර ඉඳලා එනවා මම. මාතර ඉඳලා ඇවිල්ලා ඒකට පෙනී ඉඳලා යනවා. හැබැයි දැන් මම සම්මාන දේවට යන්නේ නැහැ. මොකද මම කොහොමද ස්ටේජ් එකට යන්න අමාරුයි. ඇවිල්ලා බලලා යන්න මම ඒ දේ කරනවා. මොකද මම ඒ ඉන්නේ මගේ යාළුවොත් එක්කලා මම ඉන්න. මම වඩ මම හිතන පින්තූරයකුත් එව්වා මම හිතන්නේ. මේ ළඟදී. මේ ළඟදී මම පින්තූරයක් එව්වා ඔයාලට. ඉතින් ඒගොල්ලන් බලන්න ඒගොල්ලන් අගේ කරන්න සම්මාන ගන්න කට්ටිය අගේ කරලා කතා කරලා යන්න මම ආසයි.
ඉතින් මම මගේ ජීවිතේ මම ඒක විඳලා තියෙනවානේ. ඒක නිසා මම අනිත් අයටත් ඒ දේ කරන්න මම ආසයි කරනවා. අමාරුවෙන් හරි මම එනවා කොළඹ ඇවිල්ලා බලලා යනවා. අමාරුවෙන් හරි කොළඹ ඇවිල්ලා අපි ජීවත් වෙන තාක්කල් අපිවත් බලලා යන්න ඔබතුමියට වාසනා මහිමය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි. අද අපි මේ කතාබහේදී ලෙජන්ඩ් සිත් කැලුම් සමගින් කතා කරන්නේ අනුලා කරුණාතිලක නම් වූ ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියා සමග. අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ටම සරිලන ගිණුමක් හඳුන්ලා දීලා තිබෙනවා අපේ රටේ තිබෙන විශ්වසනීයම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව. DFCC ගරුසරු ගිණුම පිළිබඳවයි මේ මතක් කරන්නේ. ඉතින් ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් තවමත් මේ DFCC ගරුසරු ගිණුමක් විවෘත කළා නැත්නම් හැකිතාක් ඉක්මනින් මේ ගිණුම විවෘත කළා එහි ප්‍රතිලාභත් විඳින්න කියලා ඔබට ඉතාමත්ම ආදරෙන් මම මතක් කරනවා. ඔබතුමියගේ ජීවිතය ඔබතුමිය සිතන පතන අයුරින් බොහොම නිවී සැනසිල්ලේ හැමෝටම ආලෝකයක් පහනක් වෙමින් ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ කතාබහට මම ඔබත් එක්ක එකතු වෙනවා කියලා කිව්වහම අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ස්පාසිලෝන් ආයතනය එහි නිෂ්පාදන අඩංගු තෑගි පාසලයක් ඔබතුමියට දෙන්න කියලා මට දුන්නා. මෙන්න මේ තෑගි පාසලය කොහොම කාරුණිකව බාරගන්න මම බිම කියන්න. ඒ වගේම මම ඔබතුමියට ඉතාමත්ම ගෞරව කරන කෙනෙක්, ඉතාම ප්‍රිය කරන කෙනෙක්. ඉතින් මම හිතුවා මගේ ආදරයත් ඔබතුමියට ගෙනල්ලා දෙන්න ඕන කියලා පුංචි තිලිනයක් බොහොම ආදරෙන් බාරගන්න. මේ පුංචි තිලිනය මම මෙතනින් තියන්න. එහෙමනම් සමුගන්නටයි සූදානම් වන්නේ. තෙරුවන් සරණින් ඔබට දීර්ඝායුෂ ලැබේවා, සිතන පතන සෑම දෙයක්ම ඒ අවරින් ඉටු වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ගෞරවය මම මෙන්න මේ විදිහටයි ඔබතුමියට පුද කරන්නේ. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි.